ඊට පස්සේ ගියට පස්සේ අප මේක ගැන කතා කරමු. එතකොට ඩොලල් අපි කතා ගන්නද මේ ඩොලල් 15.69ක් තියෙන මේ ඔසිලෝස්කෝප් එක ගැන. ඉතින් අපි බලමු මොකක්ද මේක දැන් විශේෂත්ව කියලා. හරි. එතකොට මේක අපි ගත්තට පස්සේ මේකේ මේක මෙන්න මේ වගේ දේවල් ටිකක් ඔයගලන්ට කරගන්න තියෙනවා. ඔයගලන්ට මේ ආකාරයෙන් සියලු දේ හම්බෙනවා. මේ කොටස් ටික මෙන්න මේ ආකාරයට බැලුවට පස්සේ මේ සම්පූර්ණ කොටස් ටිකම හම්බෙනවා. මේ ආකාරයෙන් සියලුම කොටස් හම්බෙනවා. ඔයගලන්ට තියෙන්නේ පාස ගන්න විතර. මේක ඩිජිටල් බෝඩ් එකක් ඇනලොග් බෝඩ් එක දෙකම වෙනම හම්බෙනවා. එතකොට ඩිජිටල් බෝඩ් එකේ සමහර කොටස් ටිකක් ඔයගලන්ට පාස් කරන්න තියෙනවා. සහ ඇනලොග් බෝඩ් එක සමහර ඇනලොග් බෝඩ් එක සම්පූර්ණයෙන්ම වගේ ඔයගලන්ට පාස් කරන්න තමයි තියෙන්නේ. හරි. මේ වගේ තමයි ඔයගලන්ට බලාගන්න හම්බෙන්නේ ඇනලොග් බෝඩ් එකත් අදාළ කොටස. හරි. එතකොට ඔයගලන්ට මේ ඩිජිටල් බෝඩ් එක ගත්ත ගාම ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තියෙනවා. ඒගොල්ලෝ මේ හැම එකක්ම ඔයගලන්ට දෙනවා. මෙන්න මේ වගේ ලස්සන ප්‍රින්ට් කරපු මම ඔයගලන්ට පෙන්නනවා. මේ වගේ ලස්සන ප්‍රින්ට් කරපු user manual එකක් ඔයගලන්ට බලාගන්න හම්බෙනවා. මේ user manual එක මම ඔයගලන්ට පෙන්නනවා. ඒ user manual එකට අදාළව අපි ගියතර පස්සේ මින් මේ ආකාරයෙන් මේ හැම දෙයක්ම වගේ තියෙනවා. මේ තියෙන user manual එක, මේ user manual එක අපි ගියාට පස්සේ මේ මේ මේක සෙට් කරන හැටි, පාස් කරන හැටි, කම්පෝනන්ට් කොහොමද තියෙන්න ඕනේ, මේ වගේ ගොඩාක් විස්තර මේකේ බලා ගන්න පුළුවන්. ඕගලන්ට මේක හොඳට print කරපු color note එකක් හම්බෙනවා. එහෙම නැති වුණොත් ඕගලන්ට PDF එකක් විදිහට download කරගන්න පුළුවන්. මේගොල්ලන්ගේ site එකේ මේ හැම තැනම වගේ මේ links දාලා තියෙනවා. ඕගලන්ට download කරලා බලන්න පුළුවන්. හරි. එතකොට මේකේ මේක දෙන්න ඕනේ 9 වෝල්ට් පැක් එකක්. ඒ කියන්නේ මේකේ තියෙන්නේ 12 වෝල්ට් සාමාන්‍ය ආකාරයේ ඇඩැප්ටර් එකක්. අපි කියන්නේ Wi-Fi router එකකට ගහනවා වගේ ඇඩැප්ටර් එකක් තියෙන්නේ 12 වෝල්ට්. එතකොට අපිට මේ ඇඩැප්ටර් එකට ඒගොල්ලෝ කියලා තියෙන 9 වෝල්ට් දෙන්න කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඕගලන්ට බෑ මේකට වෝල්ට් 10ට වඩා දෙන්න කියලා. ඉතින් අපි එක ගොඩක්ම වැදගත් වෙන දෙයක්. ඒක ගොඩක්ම වැදගත්. මොකද අපිට වෝල්ට් 10ට වඩා දෙන්න බෑ. එතකොට අපිට මේක සාමාන්‍යයෙන් අපිට දැන් අපි Wi-Fi router එකක් ගත්තත් ඔක්කොම routers වැඩ කරන්නේ මම දන්න තරමින් 12 වෝල්ට් වලින්. එතකොට අපිට 9 වෝල්ට් කොහොමද හදාගන්නේ? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාටරි ගිහිල්ලා බැරිද අර 9 වෝල්ට් අර ඉස්සරහපු අර 3 වෝල්ට් 6 වෝල්ට් වගේ මට මතකයි ඉස්සරහව චූටි ඇඩැප්ටර් එකක් අපි ඒකට කියන්නේ මල්ටි ඇඩැප්ටර් මං හිතන්නේ මට මතක සමහර එකක් ආව කහපාට පොඩි තව් දෙකක් දාලා ඒ දෙක තව් කරකෝල ඉවර වෙලා ඇඩ්ජස්ට්මන්ට් කරන්න මං හිතන්නේ ඔයගලන්ට මතක ඇති. ඉතින් ඕ වගේ ඒවා ආවා. ඉතින් ඒ වගේ එකක් එහෙම මේකට හරියන්නේ නැහැ. මේකට අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕගලන් අඩුම තරමේ හොඳ SMPS එකකින් වැඩ කරන හොඳ ස්මූත් සප්ලයි එකක් දෙන්න පුළුවන් හොඳයි. මොකද මේ ඔසිලෝස්කෝප් එකේ ඇත්තටම කිව්වොත් මේ ඩේටා ඇකියුරසි එක නන්දා පවතින මේකට ලබා දෙන සප්ලයි එක මත. එතකොට අපි 9 වෝල්ට් එන ට්‍රාන්ස්ෆෝමර් එකක් එහෙම නැත්තම් වෙන මොකක් හරි ඇටවුමක් හදලා මේකට 9 වෝල්ට් දුන ට්‍රාන්ස්ෆෝමර් එකක් වහරහා ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නයක් වැටෙන්න පුළුවන්. ඕගොල්ලෝ ලොකු අමාරුවක් වැටෙන්න පුළුවන්. මොකද හේතුව තමයි එහෙම දෙන්න බෑ. මොකද ඒකේ තියෙන නොයිස් ඇවිල්ලා ඇඩුනොත් එහෙම ඕගොල්ලෝ මයින ඩේටා එකේ වෙනස් විදිය දේවල් පෙන්වන්න පුළුවන්. ඔගොල්ලෝ සංකේතයක් මැනුවොත් එහෙම ඒ සංකේතය හරියට තියෙන වෙන්න පුළුවන්. මේ පවර් සප්ලයි එක නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න මේකට අවශ්‍ය කරනවා ස්මූත් වෙන සප්ලයි එකක් ලබා දෙන. ඒතර මම කලේ මේකට දැන් මේකේ මට ඇතුළට බැටරි එකක් දාන්න ටිකක් අමාරුයි. නමුත් මම ඔයාලන්ට විස්තර පෙන්නනම් මේ දැන් ගොඩක් අඩට කල්පනා වෙන දේවල් මේකට බැටරි එකක් දාලා රීචාර්ජබල් හදලා වගේ ගොඩක් වැඩ මං හිතන්නේ දැන් තමයි ඔයාලන්ට ඔළුවට එන්නේ ඇති මේකට ඇයි එහෙම කරන්න බෑද කියලා. නැත්නම් මම ඔයාලන්ට මේ වීඩියෝ එකේ පෙන්නනම් ඒවා කරපු ගොඩක් කට්ටිය ඉනවා සහ පාවිච්චි කරන කට්ටිය ඉනවා. ඉතින් මම නම් මේකට කරන්න ගියේ එහෙම එකක් නෙමෙයි. මට බැටරි දදා කරදර වෙන්න අවශ්‍ය නැති නිසා මම කලේ මේකට සාමාන්‍ය ආකාරي 12 වෝල්ට් ඇඩැප්ටර් එකක්ම මම මේකට ගැහුවා. ගාලි වල මම ඔයගලන්ට පෙන්නනම් මේකේ ඇඩැප්ටර් එකේ මේ PCB ට්‍රැක් එක මම ගලවලා එතෙන්ට 70.9 අපි දන්න කින සල රෙගුලේටර් එකක් දාලා තිනවා. ඉතින් ඒකත් එක්ක මම SMPS වලින් පාවිච්චි කරන මේ Wi-Fi වලට ගන්න වර්ගයේ රවුටර් ඇඩැප්ටර් එකක් තමයි මේකට ප්ලග් කරන්නේ. ඒක more than enough. හොඳද මෑති? අපේ මේ වැට් ටික කරගන්න කිසිම අවුලක් ඇවිල්ලා නැහැ මට නම් අද වෙනකන්. මම දැනටත් පාවිච්චි කරන්නේ ඒකින්. හරි. ඉතින් මේ බෝඩ් එක ඔයගොල්ලෝ ගත්තට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි මේකට මේක ඩිජිටල් බෝඩ් එක වෙනම තියෙනවා. ඩිජිටල් බෝඩ් එකට ඔයගලන්ට ලේසියෙන්ම මේකට පවර් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ පොඩි පින් වගේක් දීලා තුන එතෙන්ට පවර් එකක් දීලා ඉවර වෙලා පින් කැකනේ මේ 12 වෝල්ට් ලයින් එකටම ඔයගලන්ට මේ sorry 9 වෝල්ට් ලයින් එකටම ඔයගලන්ට 9 වෝල්ට් එකක් දීලා බලන්න ඕනේ අනිවාර්යෙන්. මේක ඩිස්ප්ලේ එක සහිත මේ ඔක්කොම කොටස ඒගොල්ලෝ ඉන් බිල්ඩ් මෙනි මේ වගේ පහල ඔක්කොම කරලා එවන්නේ. එතකොට ඔයගොල්ලෝ මේක පවර් කරපු ගමන් මෙන්න මේ මෙතන තියෙන අවුට්ලට් එකට ඔයගොල්ලෝ මෙතනින් පවර් කරපු ගමන්ම
අනිවාරෙන් මේ සිිටම් එක මේ බූට් කලා මෙන්න මේ බුඩ් ඩිස්පලේ එකක් කියෙන ඒ බුඩ් ඩිස්පලේ එනවන විතරයි ොස්කොප අප ස්රට ිල් බෝඩ් එක හොඳයිද නැද කියලා කියන්න පුළුව ඇති ගොල මේ ඉන්ස්ට්‍රක්ෂන් වල දිලතින ඔකොල පස්ස ගත්තගම් පලවෙනීම කරන්න ඕන්දේ තමයි අතර ගත්තගවම මේක සියල්ලක්ම පාසන කලින් මේ ඩිජිටල් බෝඩ් එක වැඩද නැද්ද කියලා බලන්න එක තාමත් වැද ගත් කියලා ඒම හදිස්තිවත් එක වැඩ කෙන නැත ඔගලන් රිටර්න් කරන්න පුළුවන් හැකියාවක් තින මේගොල ගොල කියලතින රිටර්න් කරනවා කියලා ඉතින් මම දන්න කීපදනෙක් එබගේ එර එකක් හැවිල මේ රිටර්න් කරපු කට්ටිය හිටිය කිසි ප්‍රශ්නයක් වුණ ගොල රිටර්න් කළ දුන්නා හරි ඉතින් ඔගලන්ට එක වැදගත්තේ කියලා මම ඒක කිවේ ඉතින් මෙතන දාතුනවා 120 මිලියම්පිය වගේ කරන්ට් එකක් මේකට යන්න කියලා මේ ඩිස්ප්ලේ එකට තමයි ලොකුම කරන්ට් එකක් යන්නේ ඇරෙන්න අනිත් කොටස් වලට කරන්ට් එකක් යන්නේ නැහැ ඉතින් අපි බලමු මොනවද මේක තියෙන්නේ කියලා කිලෝහස් 200ක් වෙනකම් බලන්න පුළුවන් මොකලන්ට වෙන්නනම් මෙෂර්මන්ට් එක අරගෙන කොහොමද අපි ගන්න කිලෝවොට් කොච්චරක් ගන්න පුළුවන්ද කියලා ප්‍රැක්ටිකලි මම මේ වීඩියෝ වල අන්තිම වීඩියෝ වල මම පෙන්නනම් ඒ කොහොමද කරන්න කියලා කපලින් තියෙනවා DC AC ග්‍රවුන්ඩ් වෙනකම් කපල් කරන්න පුළුවන් ටයිම් ඩිවිෂන් එක මේ දින් තප්පර 500ක් දක්වා නවත්තලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා සමත් මයික්‍රෝ සෙකන්ඩ් 10ක් ඇතුළත වෙන සිද්ධි පවා මෙෂර් කරන්න පුළුවන් හැකියාව මේකේ තියෙනවා ඒ වගේම මේකේ වැදගත්ම දේ හැමෝම හොයන්නේ යන්නේ එක තමයි මේකේ කොච්චර වෝල්ටේජ් එකක් අපිට පීක් ටු පීක් බලන්න පුළුවන්ද කියලා. ඔව් මේගොල්ලෝ කියන්නේ මැක්සිමම් ඉන්පුට් වෝල්ටේජ් එක පීක් වෝල්ට් 50යි කියලා. ඉතින් 50ක් කියලා කියන්නේ වෝල්ට් 50ක ඇම්ප්ලිටියුඩ් එකක් තියෙන වෝල්ටේජ් එකක් තමයි ඔයගොල්ලන්ට මෙෂර් කරන්න පුළුවන් උප්පරිම. එතකොට අපිට බැරිද වෝල්ට් 400ක 500ක මෙෂර් කරන්න. ඇයි මම කලින් වීඩියෝ පෙන්නුවා නේද SMPS එකෙන් මෙෂර් කරනවා. නෑ නෑ එච්චර කරදර වෙන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ ගන්න මෙන්න මේ වගේ කේබල් එක ගත්තට පස්සේ මේ කේබල් එකේ ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක ඔයගොල්ලන් තෝරගන්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉන්නේ වැඩි කිරීම 1 සහ වැඩි කිරීම 10 කියලා. එතන තියෙන්නේ ගේන් කන්ට්‍රෝල් එකක්. අපි ඒක වැඩි කිරීම 10ට දැම්මට පස්සේ වෙන්නේ අපි වෝල්ට් 100ක් මැන්නොත් වැඩි කිරීම 10 ස්විච් එකෙන් අපේ ඔසිලස්කෝප් එකට ඩේටා එක වෙන්නේ ඒක 10න් බෙදෙනවා. ඒ කියන්නේ ඔසිලස්කෝප් එකට පේන්නේ මම වෝල්ට් 10ක් මැන්නා වගේ. අන්න ඒ වගේ ට්‍රික් එකක් පාවිච්චි කරලා අපි මොකද කරන්නේ? අපිට මයින්න පුළුවන් වෝල්ට් උඩරිම 50යිනේ. දැන් අපිට වෝල්ට් 400ක් මයින්න නම් අපි මොකද කරන්නේ? අර වැඩි කිරීම 10 කියන පැත්තට ස්විච් එක දාලා අපි වෝල්ට් 400ට මේ ඔසිලස්කෝප් ප්‍රොබ් එක ප්ලග් කරලා මේ ඔසිලස්කෝප් එක ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔටෝමැටිකලි අර වෝල්ටේජ් එක 400ක පාට් 10න් බෙදිලා වෝල්ටේජ් එක වෝල්ට් 40ක් වෙච්ච සිග්නල් එකක් තමයි ඔසිලස්කෝප් එකේ යන්නේ. ඉතින් අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. මම අද වෙනකම් පාවිච්චි කරනවා. කොටින්ම කිව්වොත් මම මේ ඔසිලස්කෝප් එක වැඩි කිරීම එක තියලා වෝල්ට් 230ට අල්ලලා තියෙනවා. මට නම් තාම කිසිම අවුලක් වෙලා නැහැ. ඉතින් ගොඩක් වෙලාට ඇත්තටම කිව්වොත් එහෙම දුන්නට පස්සේ මේකේ බලන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. මොකද එක පාට ගිහිලා මේ ඩිස්ප්ලේ එකේ යන්න පුළුවන් ඉහෙලින්ම ගිහිලා ක්ලිප් වෙලා හිටිනවා සිග්නල්ස් අපිට මේකේ බලන්න අමාරුයි. එතකොට අපි කරන්නේ මේකේ තියෙන මේ කන්ට්‍රෝලර්ස් කරකවල ඉවරලා අපිට පුළුවන් අවශ්‍ය කරන ස්කේල් එක හදා ගන්න. කොච්චර ඇම්ප්ලිටියුඩ් එක අපිට කොච්චර ඇම්ප්ලිටියුඩ් එක අඩු කරලත් බලන්න ඕනේ. එහෙම නැත්නම් ටයිම් ඩිවිෂන් එක කොච්චරකින් අපිට එහා මෙහා කරලත් බලන්න පුළුවන් කියන එක මේ හැම දෙයක්ම මේකේ කී බලන්න පුළුවන්. හරි. ඉතින් ওই ටික තමයි මේ ඔසිලස්කෝප් එකේ ගත්තට පස්සේ කතා කරන්න තියෙන්නේ. මම එතනින් පස්සේ චුට්ටක් යනවා. දැන් මෙන්න මේ සයිට් එකට. මේගොල්ලන්ගේ සයිට් එකත් එක්ක අපි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන JY Tech කියන මේ සයිට් එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. මම දන්නේ නැහැ මේ ඔසිලස්කෝප් එකේ ඒගොල්ලෝ සමහරක් විතර කවුරු හරි මේ JY Tech කියන කම්පැනි එකෙන් කැම්පස් එකක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකකට මේ වගේ ඔසිලස්කෝප් බෑ ඩිසයින් කළාද කියන්නේ. නමුත් ඒගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් හොඳට මේක ඩිසයින් කරලා තිනවා. ඉතින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වුණා. තාමත් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක සෑහෙන ප්‍රසිද්ධයි මේ විදි ලෝකේ සෑහෙන දෙන අතරේ. මොකද පොඩි මුදලක ගන්න පුළුවන් සහ හැම වැඩක්ම කරගන්න පුළුවන් සහ මේක හරි හුරු බූටි අරන් යන්න පුළුවන්. හරි. ඉතින් මේගොල්ලන්ගේ ගියට පස්සේ our latest products කියලා මෙතන වර්ග දෙකක් තුනක් තින බලා ගන්න පුළුවන්. මම මේ දෙකම දැන් කතා කළා. මෙන්න මේක චුට්ටක් කතා කරන්න කියලා දැන් මම මේ බැලුවේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ කියන විදිහට මෙන්න මේ පෙන්ලා තියෙන එක wave 22 channel dia kick කියලා තමයි කියන්නේ. ඉතින් මම මේක චුට්ටක් ගිහිල්ලා බැලුවා. ඇත්තටම කිව්වොත් මේක ඩොලර් 60 79ක් විතර වෙනවා කියලා තමයි ඒගොල්ලන්ගේ සයිට් එකේ නම් දාලා තිබ්බේ. ඇත්තටම කිව්වොත් ඉතින් මම ඒක බැංගුඩ් එකකින් බලවන් ඩොලර් 69ක් 79ක් අතර ගානක්ම තමයි ඒගොල්ලෝ දාලා තිබ්බේ මිල වෙනවා කියලා. ඉතින් මම ඊන් බලමු මොකක්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. ඇත්තටම කිව්වොත් මේකේ කලින් වගේම තමයි බෑන්ඩ් විත් එකත් 2 කිලෝ හර්ට්ස් එකක් බලන්න පුළුවන්. ඩිවිෂන් එකත් 20යි උඩරිම. පීක් වෝල්ටේජ් එකත් 50ක් විතරේ බලන්න පුළුවන්. සෑම්පලින් රේට් එකත් 1 මෙගා සෑම්පල් පර් සෙකන්ඩ් එච්චරයි බලන්න පුළුවන්. ටයිම් ඩිවිෂන් එකත් එක වගේ තමයි. ඉතින් ඔයගේ බලව මේක සෑහෙන දේවල් එක වගේ. හැබැයි මෙන්න මේ ටික වෙනස් වෙලා තියෙනවා. channels දෙකක් තියෙනවා මේ ඔසිලස්කෝප් එකේ. ඒ වගේම තමයි මේකේ
20 kHz සයින් එකක් සහිත DDS ෆන්ක්ෂන් ජෙනරේට එකක් වගේම මේකේ ෆන්ක්ෂන් ජෙනරේට කේබබිලිටි එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ ට්‍රැන්ගියුල ස්ක්වයර් වේව් රෑම් සිග්නල් එකකුත් මම හිතන්නේ මට මතකෙට පුළුවන්. ඔයගේ සිග්නල්ස් අවුට්පුට් ගන්න පුළුවන් විදිහේ කේබබිලිටි එකකුත් තියෙනවා කියලා මේකේ ඒගොල්ලෝ විස්තර කරලා තිබ්බා. ඉතින් මං හිතන්නේ ඒක සාමාන්‍යයෙන් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක්. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ එක ටච්ලු. ඉතින් මං හිතන්නේ ඒකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. සමහරකට ඇත්තනකොත් මේ වගේ පොඩි ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් එක්ක ගත්තත් මේ වගේ චූටි ඩිස්ප්ලේ එකක් මේක දැන් ගල් 2.4 220 240 කලර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් ටච් කරලා කරන්න පුළුවන් වැඩ අනේ මන්ද කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ පුළුවන් නු ඒක ඒ වගේ ටච් කරන්න පුළුවන් හැකියාව තියෙනවා අඩු. ඉතින් $79ක් මේකට වියදම් කරනවා කියන එක අතකට බැලුවාම සාමාන්‍යයෙන් ලොකු වැදගත්කමකුත් නැහැ කියලා කියනවා. හැබැයි මේක ඉන්බිල් බැටරි එකකුත් සහ ඔක්කොම ටිකේ වල තිනවා බැටරි පවර්ඩ් ඇන් පෝටබල් කියලා තිනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මම හිතන්නේ ගොඩක් වෙලට වාසි වෙයි. මොකද මේකට අපිට වෙනම සප්ලයි එකක් මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම බැටරි එකක් තිනවා මේක චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ඕ වගේ හැකියාව ටිකක් තිනවා සහ අනිවාර්යෙන් කියන්න ඕනේ මේක අනිවාර්යෙන් අර කලින් එකට වඩා පොඩි ඉම්ප්‍රූවමන්ට් එකක් ඇති සොෆ්ට්වෙයාර් ෆීචර්ස් වලුණාත්. ඉතින් ඕ වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ USB pen එකක් ගන්න පුළුවන් හැකියාවල්. ඒ වගේ දේවල් නැහැ. මොකද බොහොම සරල ඔසිලෝස්කෝප් එකක් කාට හරි පාවිච්චි කරන්න පුළුවන්. චූටි හුරු බූටි ඉතින් කොහරි බෑග් එක සාක්කුවක උනත් දාගෙන අරන් ගිහලා වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය.